රත්මලන ප්‍රදේශයේ ඊයේ 24 රාත්‍රියේදී සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රංජන්දු සිල්ලා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටීදී මිය ගියා. මෙසේ මිය ගියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජද සිල්ලාගේ පියයි. සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමග කතා කරමින් සිටියේදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 13ක් පමණ දක්නට ඇතැයි පොලිසිය පවසනවා. පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මරණකරු දියගොස් ඇති අතර ඔහු එළවාවි නැවත වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මියගේ නාගරික මන්ත්‍රී රංජන්ද සිල්ලා මහතාගේ වැඩිමහල් පුත් හිටපු නාගරික මන්ත්‍රී සාවිත්‍රද සිල්ලා පැවසුවේ මෙම වෙඩි තැබීම කුඩු අංජු නමැත්තා විසින් සිදු කළ එකක් බවයි. මීට පෙරද කුඩු අංජු තමන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි ඔහු පවසන්නේ. ඔවුන්ට එරෙහිව පොලිසිය සිදු කළ පැමිණිල්ලක් හේතුවෙන් තමන් සමග ඔවුන් වෛර බැඳගෙන සිටින බවයි සාවිත්‍රද සිල්ලා පැවසුවේ. මේ නිසා පසුගිය ජනවාරි 3 වෙනිදා වෙඩි තබා තමන්ව ඝාතනය කිරීමට මේ පිරිස උත්සාහ කළ බවත් එම උත්සාහය එම මොහොතේ අසාර්ථක වූ බවයි ඔහු පැවසුවේ. කෙසේ වෙතත් මේ ගැටුම කාලාන්තරයක් තිස්සේ පවතින පාතාල ගැටුමක් බවයි වාර්තා වන්නේ. මීට පෙර මරණයට පත් වූ රංජන්ද සිල්ලාගේ කණ්ඩායමේ සාමාජිකයන් අතින් අනෙක් කණ්ඩායමේ සාමාජිකයන්ද ඝාතනය වී ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම වසර ගණනාවක් තිස්සේ මේ පාතාල ගැටුම පවතින බවත් සඳහන්. දිනපතා මෙවැනි අලුත්ම වීඩියෝ දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ නරඹන අපේ වීඩියෝ වලට කමෙන්ට් එකක් දාන්න.